ළමයි ඉතින් පියසන් පවුලට අලුතින් එකතු වෙන එක්සෑම් එක ගැන කතා කරන්න තමා මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩක් අය අහලා ඇති, හැබැයි සමහරු අහලා නැතුව ඇති. ඉතින් මේ එක්සෑම් එකේ නම තමා PTE Core කියලා කියන්නේ. මම මේ ගැන කලිනුත් සඳහනක් කරා. අර අපිට ඩිසెంబර් වල දකින්න හම්බ වෙච්ච දෙසැම්බර් 11 අලුත් තුන අර අලුත් ප්‍රශ්න ටිකත් එක්ක මම මේකේ කිව්වා අනිවාර්යයෙන් මේ Core කියන එක්සෑම් එක එන්න පුළුවන්. ඉතින් ඒ කෝ කියන එක්සෑම් එකට තමයි ඒගොල්ලෝ රිසර්ච් වගේයක් කරේ කියලා. ඉතින් PTE කෝ කියන එක ඒගොල්ලෝ ඩිෆයින් කරලා තියෙන්නේ පියර්සන්ස් වෙබ්සයිට් එකේ මෙන්න මේ විදිහට: ද ෆාස්ටර් ෆෙයර ඇන් සිම්පල ජෙනරල් ඉංග්ලිෂ් ටෙස්ට් රෙකග්නයිස් බයි ද කැනේඩියන් ගවර්මන්ට් ෆෝ මයිග්‍රේෂන් වර්ක් ඕ සිටිසන්ශිප් වීසා. හරි, එතකොට මේක කැනේඩියන් PR එකට හරි වර්කින් වීසාවලට හරි ඒවට විතරක් රිලේට් වෙන එක්සෑම් එකක්. ඉතින් කවුරු හරි කැනේඩියන් වීසා එකකට ඇප්ලයි කරනවා නම් මේ එක්සෑම් එක කරන එකෙන් ඔයාලගේ IELTS ජෙනරල් කරන්න තියෙන අවශ්‍යතාවය නැති වෙලා යනවා. ඒ කියන්නේ අර ෆාස්ට් ට්‍රැක් ඇප්ලිකේෂන් එකට මේක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් කියලා තමයි අයලා කියන්නේ. මේක තාම ඉම්ප්ලිමෙන්ට් වෙලා නැහැ. තව ටික දවසකින් තමයි මේක ඉම්ප්ලිමෙන්ට් වෙන්නේ. ඊට පස්සේ දිගටම මේක කැනේඩියන් ගවර්මන්ට් එකෙන් ඇක්සෙප්ට් කරනවා කියලා තමයි පියසන්ලා කියන්නේ. ඉතින් IELTS හින්දා ගොඩක් අය මේකේ වාත වුණා, PR එක දාගන්න බැරුව, එතකොට සිටිසන්ෂිප් එක ගන්න බැරුව, ඔය වගේ කතන්දර හින්දා. ඉතින් PTE Core කියන එක ඉන්ට්‍රඩියුස් වෙච්ච එකෙන් ඒ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඩිෆිකල්ටි එක ටිකක් අඩු කරලා රට ඇතුළට ගන්න ස්කිල් මයිග්‍රන්ට්ස්ලා ප්‍රමාණය වැඩි කරන්න තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් මේක ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමා මේක යස් කරන්න බැහැ ඇකඩමික් පර්පසස් වලට. ඉතින් වාට මේක යස් කරන්න පුළුවන් PR ඇපලිකේෂන් එකට හරි මොකක් හරි ජොබ් වීසා එකට යනවනම් හරි ඒ වගේ දේකට විතරයි. ඉතින් ෆාස්ට් ට්‍රැක් එකට කෙලින්ම මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒක හින්දා ඔයාලට කැනඩාව පිළිබඳ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉදිරියට මේක සෑහෙන්න වැදගත් වෙයි කැනේඩියන් PR ඇප්ලිකේෂන් එකට යොදා ගන්න. හරි, එතකොට මොකක්ද මේකේ වෙනස? ඒ කියන්නේ අපි කතා කරොත් අපේ PTE ඇකඩමික් කියන එක්සෑම් එකට සාපේක්ෂව මොකක්ද මේකේ තියෙන වෙනස? හරි, එතකොට මේකේ ගොඩක්ම ඒගොල්ලෝ ෆෝකස් කරන්නේ ජෙනරල් ඉංග්ලිෂ් වලට. ඒ කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන කමියුනිටි ඉංග්ලිෂ් වගේ දෙයකට තමයි ඒගොල්ලෝ ගොඩක්ම තැන දීලා තියෙන්නේ. එතකොට මේ කිව්වා වගේ the exam focuses on simpler words. ලේසි කියන්නත් බැහැ, ටිකක් අර ඇකඩමික් එකට සාපේක්ෂව අපි එදිනෙදා භාවිතා කරන වචන තමයි ගොඩක් මේකේ තියෙන්නේ. ජෙනරල් ඉංග්ලිෂ් වලට තමයි ගොඩක් තැන දීලා තියෙන්නේ ඇකඩමික් යූසේජ් එකට වඩා. හරි, එතකොට තාම මේකේ එක්සෑම් එකක් අපි එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඉතින් මේකේ ඒගොල්ලෝ දීලා තියෙන උදාහරණ වලට සාපේක්ෂව හරි සරල රීඩ් අලවුඩ්ස්, රිපීට් සෙන්ටෙන්සස්, හරි සරල ඒවා එයි කියලා තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේක අනිවාර්යෙන් ඇකඩමික් එක්සෑම් එකට වඩා ටිකක් ලේසි වෙන්න හදන හින්දා. හරි, එතකොට මේක අපි කරන සෙෂන්ස් ගැන මම මතක් කරන්න කැමතියි. මොකද දැනටම ඇත්තටම ප්‍රොසෙස් කරගන්න බැරි තරම් ලොකු රික්වයර්මන්ට්ස් ප්‍රමාණයක් එනවා කට්ටියගේ. අයිය මේක කරමු, මේක කරමු, මේක කරගන්න බැරි වුණා, ඉතින් මේකට කොහොමද අලුතින් අත ගහන්නේ කොහොමද වගේ වහනවා. ඉතින් වෙනද වගේ ඉන්ට්‍රොඩක්ෂන් පැකේජ් එක තියෙනවා මගේ. ගොඩක් අය එකෙන් 79+, 65+, 58+, එතකොට දැන් 36 ගන්න අයත් මේක ගන්නවා. ඉතින් ගොඩක් ඊසි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ටාගට් එක ඇචීව් කරගන්නවා. ඉතින් මම දන්න දැනට තියෙන අප්ඩේටඩ්ම සියලුම දේවල් ඒකට දාලා මම ඉන්ක්ලූඩ් කරලා පැකේජ්යක් හදලා තියෙනවා. ඉතින් කවුරු හරි ඉන්ට්‍රස්ට් නම් මේකට වට්සප් මැසේජ් එකක් දාන්න, ඒක ඕනම වෙලාවක ගන්න පුළුවන් ඔයාලට. ඒක රිෆර් කරලා ලොකු දෙයක් කරගන්න පුළුවන්. වීඩියෝ සීරීස් එකකුයි Google Drive එකකුයි තියෙන්නේ. ඉතින් ඒකෙන් තනියම සෙල්ෆ් ලර්නින් පැකේජ්යක් විදියට තමයි ඒක තියෙන්නේ. ඔයාලට වැඩේ කොට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තවත් උදව් අවශ්‍ය නම් මොක් ටෙස්ට් රිවියු සෙෂන් එකකට යන්න පුළුවන් අපිට. ඉතින් මේ එක්සෑම් එකත් එක්ක ෆැමිලිය කට්ටිය දන්නවා එක්සෑම් එක කරන්න ගත්තට පස්සේ මේකට අවශ්‍ය වෙන්නේ පොඩි ගයිඩ් එකක් විතරයි. කියන්නේ තමන් කරන වැරදි ටික පෙන්න ගන්න මොකක් හරි මෙතඩ් එකක් තිබ්බනම් හරි. ඉතින් ඒක තමයි මොක් ටෙස්ට් රිවියු සෙෂන් එකෙන් කරේ. ඉතින් මේකත් සෑහෙන්න දුරට ඉෆෙක්ටිව් කියලා
පෙනුන පහුගේ ටිකේ මොකද මේ මොක් ටෙස්ට් රිවිව් කරලා එක පාරක් දෙපාරක් එක්සෑම් කරලා එනගෙන හිටපු අය ගොඩක් අය මට කතා කරලා තමන්ගේ ටාගට් ස්කෝර් එකට ගියා. ඉතින් ගොඩක් අය කරන පොඩි පොඩි වැරදි තමා තියෙන්නේ. ඉතින් ඒ ටික හදාගත්තට පස්සේ හරි ලේසියි තමන්ගේ ටාගට් ස්කෝර් එකට යන්න. හරි. මොකද්ද මේකේ ස්ට්‍රක්චර් එක? හරි. පොඩි ඩිෆරන්සස් ටිකක් තමා තියෙන ඇකඩමික් කියන එක්සෑම් එකත් එක්ක කන්සිඩර් කරපුවාම. ඒක හින්දා දැන් මෙතනින් එහාට කවුරු හරි වීඩියෝ එක බලාගෙන යනවා නම් PTE Core exam එක සම්බන්ධයෙන් ඔයා ඉන්ට්‍රස්ට් නම් පොඩ්ඩක් YouTube channel එකට ගිහිල්ලා PTE academic exam එකේ introduction එක ගැන කරපු වීඩියෝ එක තියෙනවා, ඒක බලලා එන්න. එතකොට ඒක බැලුවට පස්සේ බොහොම පොඩි වෙනස්කම් කීපයක් තමයි මේකේ අපිට අඳුර ගන්න පුළුවන්. හරි. එතකොට speaking section එකේ මොනවද තියෙන වෙනස්කම්? හරි. අපේ PTE academic එක්සෑම් මේ තියෙනවා රීටෙල් ලෙක්චර් කියලා එකක්. ඉතින් ඒක රීප්ලේස් වෙලා තියෙනවා රෙස්පොන්ඩ් ටු සිටුවේෂන් කියන එකෙන්. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ පැකේජ් එකේ මේකට ටෙම්ප්ලේට් එකක් ඉන්ක්ලූඩ්, මොකද ඒක පබ්ලික් දාලා ආයේ ඒක අවුල් වෙනවට මේ අපරාධයක් එහෙම වුණොත්, මොකද 79 වගේ ටාගට් තමා දැන් ඉස්සරහට ගොඩක් මෙන්නේ PTE Core එකේ. ඉතින් මේකට ඩිෆයින් කරන ටෙම්ප්ලේට් එක ඕව යස් වුණු අනිවාරෙන් ඒකටත් ලකුණු වෙන්නේ නැතුව යනවා. ඒක හින්දා මම අවශ්‍යම කෙනෙකුට විතරයි ටෙම්ප්ලේට් එක දෙන්නේ. ඉතින් අර ඉන්ට්‍රොඩක්ෂන් පැකේජ් එකත් එක්ක එක ගන්න පුළුවන් වෙන කෙනෙකුට. හරි. එතකොට ස්පීකින් සෙක්ෂන් එකේ වෙනස් වෙන එකම දේ රීටේල් ලෙක්චර් කියන එක. ඉතින් ඒක රීප්ලේස් වෙනවා රෙස්පොන්ඩ් ටු සිටුවේෂන් කියන එකේ. හරි. ඊට පස්සේ රයිටින් සෙක්ෂන් එකේ වෙන එකම වෙනස, ඒක ටිකක් මේජර් වෙනසක්. මොකද්ද? රයිට් එසේ එක රීප්ලේස් වෙනවා රයිට් ඊමේල් කියන එකෙන්. හරි. එතකොට අපි දන්න එසේක අපි මෙච්චරක ලියාගෙන අප එසේක හෙම්පිටින්ම රයිට් ඊමේල් කියන අලුත්ම කන්සෙප්ට් එකකට මාරු වෙනවා. ඉතින් මේකෙත් ටෙම්ප්ලේට් එකක් වරට ඕන ඉන්ට්‍රොඩක්ෂන් පැකේජ් එකට මම ඉන්ක්ලූඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒකටත් මට වට්සප් ටෙක්ස්ට් එකක් දාන්න. කෝල් කරන්න නම් එපා, කෝල් කරොත් මට අන්සර් කරගන්න බැරි වෙයි. මොකද දවසට ලොකු රික්වෙස්ට් ප්‍රමාණයක් එනවා. ඒකින්ද මැසේජස් වලින් ඩීල් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. ඊළඟට රීඩින් සෙක්ෂන් එකේ මොනවා වෙලා ඇති කියලාද හිතන්නේ? නෝ චේන්ජස්. හරිද? කිසිම වෙනසක් වෙලා නැහැ රීඩින් සෙක්ෂන් එකේ. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ හැම එකකම අර ඩිෆිකල්ටි එක ටිකක් අඩු වෙලා තියෙනවා. මොකද මේක ජෙනරල් එක්සෑම් එකක්. මොකද ජෙනරල් එක්සෑම් එකක් කරන කෙනෙකුට ඇකඩමික් යුසේජ් එකක් ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හින්දා ඕස්ට්‍රේලියාවල වගේ නෙමෙයි කැනඩාවල ඒගොල්ලෝ මේ වගේ අප්‍රෝච් එකකට ඇවිල්ලා තියෙනවා. අපි ඔයාලා ටිකක් එක්සෑම් එක ලේසි කරලා දෙන්නම්. එතකොට ඔයාලගේ ඉංග්ලිෂ් එක්සෑම් එක හින්දා ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් වලින් ගන්න චාන්ස් එක අඩු වෙන්න ඕනේ නෑ වගේ තැනකදී තමයි මේක අර ෆෙයා වෙන්න ඕනේ හින්දා තමයි හැමෝටම මේ වගේ එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. හරි. ඊළඟට ලිස්නින් සෙක්ෂන් එකේ මොනවා වෙලා ඇති කියලාද හිතන්නේ? චේන්ජ් එකක් නැහැ, වෙලාවක් ගන්න ඕනේ. ඒකින්ද ඉතින් ලොකු දෙයක් වෙලා නැහැ. ඉතින් ওই ටික තමයි PTE Core ගැන කියන්න තියෙන්නේ. ඉතින් ලොකු දෙයක් වෙලා නැහැ PTE academic එකට සාපේක්ෂව. කවුරු හරි කෙනෙක් PTE academic එක ෆැමිලිය නම් මේකට මාරු වෙන්න බොහොම පොඩි වෙලාවක් තමයි යන්නේ. තාම මේකට ප්‍රැක්ටිස් මැටීරියල්ස් ලොකුවට හොයාගන්න නැහැ අපිට. හැබැයි මේක එහෙම ප්‍රැක්ටිස් මැටීරියල් හොයාගෙන කරන්න ඕනේ දෙයක් නෙමෙයි. පොඩි මෙතඩ්ස් ටිකක් තියෙන්නේ ළඟදිම ඒවා ලැංග්වේජ් අකඩමි එකටයි, APUNI එකටයි, Alpha PTE එකටයි, හැමෝට හැම එකටම. මොකද මේක world wide accepted exam එකක් වෙන හින්දා. ඒක හින්දා ස්ටේ ටියුන්ඩ් කියන තමයි තියෙන්නේ. ඉස්සරහට එන අප්ඩේට් ගැන දැනගන්න. ඉතින් PTE Core ගැන ඔච්චර තමයි සරලවම කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම අද, හෙට, අනිද්දා, ලබන මාසේ, මේ අවුරුද්ද ඇතුලේ එක්සෑම් කරන්න ඉන්න හැමෝටම ගුඩ් ලක් කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් thank you very much.